මිනිමැරුම් චෝදනා යටදේ සිරකත කරන එක සම්බන්ධයෙන් ස්වාමීනාසකිවේ විනිශ්චකාරතුමාට මේගොලන්ට අපදීමට ක්‍රමයක් නැද්ද කියලා එච්චර එකරේ. හරි, ඒ ස්වාමීනාසිදා විනිශ්චකාරතුමා අතර යම්කිසි සංවාදයක් එතන ඇති වුණා. විනිශ්චකාරතුමා කොහේ අවස්ථාවක් කිව්වේ නැහැ වාඩි වෙන්න කෑ ගහන්න එපා කියලා, කිසි දෙයක් කිව්වේ නැහැ, කතා කරන්න එපා කියලා කිව්වේ නැහැ. හරි, එතුමාත් සමග බොහොම සාමකාමී සංවාදයක ඉදිරියට යනසාර ස්වාමීනාසී. ඊට පස්සේ මම ඔප්පු කරන්නම් මේ මොකද දෙන උනේ කියනවාද මේ නඩු කටයුතු වල උද්දුතෝරේ. ඊට පස්සේ නඩුකාරන් වහන්සේ කිව්වේ මගේ අත් දෙක නීතියෙන් බැඳලා තියෙන මිනිමරණ චෝදනාවලට තියෙනවා නම් මට මේක නම් නිදහස් කරන්න බෑ, අපදෙන්න බෑ. ඒක හරි, ගරු නඩුකාර මාස්ටර්තුමා කියපු දේ හරි. මිනිමරණ චෝදනාවල බී වාර්තාවක් ඉදිරිපත් කළ හැටන් සැක්කරන් ඉදිරිපත් කරොත් මාස්ටර්තුමා අප ගන්න බෑ, ඒ නිසා නැවතත් රිමාන්ඩ් කරනවා කියලා කිව්වා. දැන් මෙතන තත්ත්වයේ යටතේ මාස්ටර්තුමා සහ පැමිණිලි පාර්ශ්වය සම්බන්ධ අතර වෙච්ච ප්‍රශ්න වලින් ඔබතුමාලට තේරෙයි ඇයි මෙතන මේ කැළමිලිකාර තත්ත්වයක් ඇති වුණේ කියලා. මොකද මිනිමැරුම් චෝදනාවලට යටත් කරන්න මේ කර්නල් කරුණානත්තටවත් ඔය බුද්ධිංශයේ කටට කිසිම සාක්ෂියක් තිබුණේ නැහැ. හරි, රිමාන්ඩ් කරාට පස්සේ කර්නල් කරුණාරත්නයි අනිත් කට්ටියයි මේ ඥානසාර ස්වාමීන් වහන්සේ හිටපු පුටු ළඟින් පහු වෙනකොට ඥානසාර ස්වාමීන් මේ නඩුව බලන්න ඇවිල්ලා තියෙනවා. මම ඒකට හේතුව කියන්නම් පස්සේ. හන්දේ යනකොට ඒ කර්නල් කරුණාරත්න ඥානසාර ස්වාමීන් වහන්සේ වැඳලා ස්තුති කරලා තිනා ආභ්‍යකට. ඒ වෙලාවේ මේක සාක්ෂියටත් ගිහිලා තිනා. හන්දේ ඒ වෙලාවේ ඒ කර්නල් කරුණාරත්නගේ ඇස් දෙකම වැටුණු කඳුළු ඥානසාර ස්වාමීගේ අත් දෙකට වැටුණා. එතකොට තමයි ඥානසාර ස්වාමීන් නැගිට්ටුනේ. ඒකයි උතන උනේ. හන්දේ එතන සිද්ධ වුණා. එතකොට තමයි ඥානසාර ස්වාමීන් වහන්සේ කිව්වේ හන්දේ ඔය සංවාදේ පටන් ගත්තේ එතෙන්දී. සංවාදේ එතෙන් තමයි ඥානසාර ස්වාමීන් නැගිටලා කිව්වේ මේකලන්ට අප ගන්න විදියක් නැද්ද කරු විශ්වකර්තමනේ කියලා. ඔය සංවාදේ විශ්වකර්තම අර විදියට කිව්වාම ඥානසාර ස්වාමීන් වහන්සේ වෙනම් පාර්ලිමේන්තුවෙන් මේක බේර ගන්න කියලා එළියට යනකොට තවයි එකක් කිව්වා. මගේ අතින් වැරද්ද සිද්ධ වුණා නම් සමා වෙන්න කියලා කිව්වා කරු විශ්වකර්තමගේ. එළියට යනකොට තමයි ඔය පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටපු නීතිඥවරු දෙන්නා ඕක ඇතුළට කඩන් පැනලා හිටන් මෙතන විශාල ආන්දෝලනයක් පටන් ගත්තා. ඥානසාර ස්වාමීන් වහන්සේට බොහොම ප්‍රචණ්ඩ විදිහට බැනලා අපහාස කරලා බොහොම එතන ලොකු කැළඹිලිකාර තත්ත්වයක් පත් කළා. හරි, ඒ ඥානසාර ස්වාමීන් එතකොට තමයි කිව්වේ මේ යන්න හිටපු ස්වාමීන් වහන්සේ. හොඳේ අනිත් පැත්තටලා කිව්වේ මේ නපුංසක රජයේ නිලධාරීන් කෑ ගහන්න එපෝම කියලා. හරි, ඒකට චෝදනා කරේ ස්වාමීන් වහන්සේ කිව්වා කියලා රජයේ නපුංසක නිලධාරීන් කියලා. ඒක නෙමෙයි, ඒක ඊට පස්සේ චෝදනා කරලා ඒගොල්ලන් වෙනස් කරගත්තා. ඥානසාර ස්වාමීන් වහන්සේ කිව්වේ නපුංසක රජයේ නිලධාරීන් කෑ ගන්න ඉන්න කියලා. ඊට පස්සේ එයා ගියා, ස්වාමීන් වහන්සේ ගියා එතන. හරි, මම මේක පාර්ලිමේන්තුවෙන් බේර ගන්නම් කියලා. එතෙන් ඊට පස්සේ මෙතන ඒ සද්ද නිසා මේ බොහොම සාමකාමීව තිබිච්ච වාතාවරණය විශාල කැළවිරිකාරයක් පත් කරා. ඒ පත් කරේ ඥානසාර ස්වාමීන් වහන්සේ නෙමෙයි, මේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටු නීතිජ මහත්තු. ඕකට වග කියන්නේ ඒගොල්ලන් ස්වාමීන් වහන්සේ නෙමෙයි. හරි.